ආයුබෝවන් වාසනාවන්. අද මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ සතියේ ලග්න ඵලාඵල ප්‍රකාශ කරන්න. ඊට කලින් මා හැමදාම කියන දෙයක් තමයි, දැන් අප රටටත් දැන් මේ වසංගත රෝගේ උත්සන්න වේගෙන යන බව පෙනියනවා. ඒ කෙසේ කොහොම කරත් අපට මේ තුලින් යම්කිසි පාඩමක් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අපිට යම්කිසි අත්දැකීමක් ඉගෙන ගන්න තියෙනවා. ඒ කෙසේ වෙතත් මේ වෙලාවේ අසරණ වෙලා දුක් විඳින අය බොහෝ ඉන්නවා. ලංකාවාසී, ලෝකවාසී අපේ ජනතාවක් ඉන්නවා. ඒ නිසා ඒ ඇති ඉතාමත් අසරණ දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. ඒ නිසා ඒ අයට ඉක්මන් සුවය ලැබීමට මා ප්‍රාර්ථනා කරනවා. ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඒ නිසාද මේ සතියේ ලග්න ඵලාඵල සාකච්ඡා කරන්න මත්තෙන් මම තව පණිවුඩයක් කියන්න කැමතියි. මේ ඔබට යම්කිසි ග්‍රහ ගැටලුවක් එහෙම නැත්නම් මේ ලග්නවල විස්තරාත්මක දෙයක් දැනගන්න කැමති නම් මාහා එක්වෙන්න පුළුවන්. මගේ දුරකථන අංක තියෙනවා 0.7186118192 වයිබර්, වට්ස්ඇප්, ඊමෝ ඇතුළත් කියලා තියෙනවා. ඉතින් ඒ වගේමයි මම ඒකට අයිතිරිමක් කරනවා කේන්දරයක් බලන්න. ඒ නිසා ඒ සඳහා ආප විමසන්න. අපි දැන් බලමු ලග්න ඵලාඵල ඒ ලග්නවලට කෙසේද කිය. 2020 ජූලි මාසේ 24 වෙනිදා සිට 2020 ජූලි මාසේ 31 වෙනිදා දක්වා සතියේ ලග්න ඵලාඵල. මේෂ ලග්නය. මේෂ ලග්නයට මේ කාලයේ ඔබට සාමාන්‍යයෙන් වියදම් පක්ෂය අධික වෙනවා. ඒ වගේමයි කරන කියන කටයුතු වල යම් යම් ආදක කම්කටොළු ඇති වෙනවා. විශේෂයෙන් රැකී රක්ෂා කටයුතු වල ප්‍රමාද වීම, එහෙම නැත්නම් රැකියාවලින් ඉවත් වීමට, එහෙම නැත්නම් රැකියාවලින් එළියට යැවීමට හෝ විශ්‍රාම ගැනීමටද හේතු වෙන්න පුළුවන්. එහෙත් ඔබේ හදිසි රෝග පීඩාවක් නිසා රෝහල්ගත වීමකුත් සිද්ධ වෙන්න පුළුවන් මේ කාලේ. ඒක නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත්ව කටයුතු කරන්න ඕනේ. තුර ගමන් බිමන් යාම ඔබට මේ කාලය තුළ සිද්ධ වෙනවා. විදේශ රටවල් වල ඉන්න ඇයටද යම්කිසි ආකූල ව්‍යාකූල තත්ත්වයක් මුණපාන්න සිද්ධ වෙන නිසා දුරස්ත භාවයක් නිසා දුර ගමන් බිමන් වල යෙදෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ ඔබට ඊතරම්ම සුවදායක සතියක් කියලා කියන්න අමාරුයි. ජයංගයේ 1-3-7 ජය වර්ණයේ රතු සහ කහ. සුභ දිනය අඟහරුවාදා සහ සිකුරාදා. රෝග පීඩා වශයෙන් ඇස්වල රෝග, ඒ වගේම පෙනහළුවල රෝග, උෂ්ණාධික රෝග ආදී පෙන්වුම් කරනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයටද මේ කාලයේ ඔබට අධික වියදම් පක්ෂය ඇති වත් යම්කිසි පාලනයක් කර ගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ස්ථානීය පැවිදි කරදරයක් निराකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. මේ තාක්කල් පැවිදි ස්ථාන කරදරේ නිමාවකටපත් වෙනවා. ඒ වගේමයි මේ කාලේ ඔබට දරුවෙකුගේ යම් උත්සවයක්, එහෙම නැත්නම් දරුවෙකුගේ යම් උසස් වීමක් පිළිබඳව අහන්න ලැබෙනවා. දරුවෙකුගේ කටයුත්තක් සාර්ථක භාවයක් ඇතිවීමෙන් සතුටකටපත් වෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතුවේදී සිටින දරුවන්ටත් මේ කාලේ හොඳයි. ඒ වගේමයි විවාහ වීමට බලාපොරොත්තු වෙන අයටද මේ කාලේ මංගල යෝජනා, මංගල යෝග ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ කාලයේ සුවදායකයි, සැපදායකයි කියලා කියන්නම අමාරුයි. නමුත් මවුට හදිසි අසනීප ඇදීමක්, ඒ වගේම පියාටද ඉතරම්ම සුවදායක බවක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසා මේ කාලයේ ඔබට හොඳ වගේම අසුභ ඵලක් තියෙනවා. ජය අංකය 2-3-8, ජය වර්ණය රතු සහ නිල්. සුභ දිනය
සිකුරාදා සහ සෙනසුරාදා රෝග පීඩා වශයෙන් හෘද රෝග ඒ වගේම ඇස්වල රෝග ඒ වගේම උගුරේ සෙම් රෝග ආදී බලපවත්වනවා. මිතුන ලග්නය මිතුන ලග්නයටද මේ කාලයේ ඔබට කිය යුතු තරම් ප්‍රගතියක් පෙන්නුම් කරන්නේ නැහැ. මන්දයත් ඔබට ඒ රාශක අපලයක් ක්‍රියාත්මක වන මේ කාලයේ හැම අතින්ම සාර්ථක භාවයක් ඇති කරලා දෙන කාලයක්. ඒත් ඔබට ඇත්තට සැනසිලිදායක සුවදායක ආරංචියක් එහෙම නැත්නම් යම්කිසි සුබදායක පණිවිඩයක් ලැබීමෙන් යම් කිසි සැනසිල්ලක් ලැබීමක් සිද්ධ වෙනවා. ඒ වගේමයි ඔබට චිත්ත පීඩා මානසික පීඩා තිබුණේ නම් ඒවට තරම අවම වීමක් සිද්ධ වෙනවා. ඒ වගේමයි මේ කාලේ ඔබේ මංගල යෝජනා ස්ථිර වීමටත් එහෙත් ඒවා කල් යැවීමටත් සිද්ධ වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මංගල යෝජනා ඉදිරිපත් වීමත් ප්‍රේම සම්බන්ධතා දියුණු වීමත් ඇති වෙනවා. විවාහ කටයුතු නම් යම්කිසි සැනසිලිදායකක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසා මේ කාලේ ඔබට අසුබයි. බෝධි පූජා තැබීම ආගමික වත්පිළිවෙත් කිරීම ඒවා සමනය කරගත හැකි. ජය අංකය 147 ජය වර්ණය කොළ සහ නිල්. සුබ දිනය බදාදා සහ සිකුරාදා. රෝග පීඩා වශයෙන් කිසියම්ම උණ රෝග හපුයේ සෙම බැඳීම ආදී රෝග පෙන්නුම් කරනවා. කටක ලග්නය කටක ලග්නයටද මේ කාලේ ඔබට තරම්ම සුවදායක කාලයක් නෙමෙයි, සතියක් නෙවෙයි. මන්දයත් ඔබේ හත්වැන්නේ සිරිසුරු ගමන් කරන මේ කාලය විවාහ යෝජනා පැමිණියත් ඒවා කල් යෑමත් එහෙම නැත්නම් මංගල යෝග අසාර්ථක වීමත් ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීමත් නිසා යම් සිත් වේදනා ඇතිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම යුග ජීවිතයේ මෙතුවක් කල් කරගෙන ආවා නම් ඒ යුග ජීවිතෙත් යම් කඩා වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. දෙදෙනා අතර බහින්බස් වීම වර්ධනය වීම නිසා යම් යම් මතභේද ඇතිවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාලයේ ඔබට නීතිමය ගැටලුද මතුවේ හැකි. කරන කටයුතු වල යම් ප්‍රගතියක් තියෙනවා. ඒ කියන්නේ ඔබට ආරක්ෂාව කරගෙන යාමට කරදරයක් ඇතිවන්නේ නැහැ. ආරක්ෂාව කරගෙන යන්න පුළුවන්. ශක්තිය ලැබෙනවා. මව්ගේ උපදෙස් මව්ගේ දුක සැප සොයා බලා ඇයට උදව් උපකාර කිරීමකුත් සිද්ධ වෙනවා. ජය අංකය 248 ජය වර්ණය සුදු සහ රතු. සුබ දිනය සඳුදා සහ සිකුරාදා. රෝග පීඩා වශයෙන් ඉසේ බරගතිය උගුරේ වේදනා කැක්කුම් ඇතිවීම ඒ වගේම සෙම් රෝග ඒ වගේම මුත්‍රාමාරු අර්ශස් රෝග ආදී පෙන්වුම් කරයි. සිංහ ලග්නය සිංහ ලග්නයටද මේ කාලේ ඔබට සුවදායක සතියක් කියන්න අමාරුයි. මොකද එයත් ඔබට මේ කාලේ ඒ රාශකයක් පටන් අරන් තියෙන කාලයක් නිසා යම් යම් කරදරවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. බාහිර කරදර ඒ වගේම අභ්‍යන්තර කරදර ඒ වගේම සිතුවිලි වල යම් ඉතුවක්කාර ගතිගුණ ඇතිවීමෙන් යම් යම් ප්‍රචණ්ඩත්වයට බරවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලය ඔබට ඉතුවක්කාර අදහස් මතුවීමෙන් පවුලේ සාමය බිඳ වැටීමට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලයේදී ඔබට දුර ගමනක් යාමට හෝ වෙනයම් විදේශ ගමනකට ලැකලැක්ති වීමක් එහෙම නැත්නම් විදේශ සිත තම භූමියට ඒමට තියෙන උමනාව තදින් බලපානවා. ඒ නිසා ඒවා සාර්ථක වීමක් සිද්ධ වෙනවා. ඒ වගේමයි ඔබේ පියාට තරමක් අපල සහ රෝග පීඩා ඇති කරනවා. හදිසි
ප්‍රතිකාර සඳහා රෝහල් ගතවීමකු සිද්ධ වෙනවා. ආදායම් මාර්ගෝල ආදායම් තත්ත්වය සතුටුදායකයි. ආර්ථිකය යම් ප්‍රමාණයකට ඉහළ යෑමක් සිද්ධ කරගන්න පුළුවන්. ජයංකේ 2, 6, 8 ජයවර්ණය රතු සහ තැඹිලි. සුබ දිනය ඉරිදා සහ සඳිදා. රෝග පීඩා වශයෙන් ස්ත්‍රෝග, ඒවාගේම පපුයේ සෙම් රෝග, ඒවාගේම උගුරේ අමාරු, ඒවාගේම පෙනාලුවල රෝග, හම වියලීම ආදී පෙන්වුම් කරනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නේ. කන්‍යා ලග්නයේද මේ කාලයේ ඔබට ක්‍රියාවෙන් වැඩගත් විශේෂයෙන්ම ඔබේ දක්ෂතාවයේ ඉස්මතු වෙන කාලයක් මේ කාලේ. ඔබට මේ කාලේ ආදායම සතුටුදායකයි, ආදායම හොඳයි. ඒ වගේම වැයපසක් තියෙනවා. ඒ කෙසේ කරත් ඔබට මේ කාලේ ආර්ථික මේ වශයෙන් යම් ප්‍රගතියක් ඇති කරලා දෙනවා. විවාහ ජීවිතයේ තරමක් අවුල්සහගත වුවත් ඉවසාගෙන සිටීමේ විශේෂයෙන්ම ඉවසීමෙන් කටයුතු කිරීම නිසා ඒවා මර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේමයි නිවාසයක් ඉදිකිරීමේ කටයුතු, එහෙම නැත්නම් වාහනයක් යෙදී ගැනීම හෝ යම් වාහනය නව අලුත් වැඩියාවකට හෝ පරණ වාහනයක් අලුතෙන් මිලදී ගැනීමට හෝ යම් දෙයක් සිද්ධ වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේමයි ආදායම ආර්ථික මේ වශයෙන් ශක්තිමත් භාවයක් ඇති කරලා දෙනවා. ඒ නිසා මේ සතිය ඔබට සුවදායක සතියක් බවයි පෙන්වන්නේ. ජයංකයේ 1, 4, 8 ජයවර්ණයේ කොළ සහ නිල්. සුබ දිනය බදාදා සහ සිකුරාදා. රෝග පීඩා වශයෙන් ඇස් රෝග, ඒ වගේම පපුයේ හෘද රෝග පිළිබඳව විමසිලිමත් වීම, ඒ වගේම අර්ශස් රෝග ආදී බලපවත්වන. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේද මේ කාලයේ ඔබට ආර්ථික මේ වශයෙන් යම් සහනයක් සැලසෙනවා. කරන කටයුතු වල කැපී පෙනෙන දියුණුවක් ඇති වෙනවා. සහෝදරයෙකුට යම් චෝදනාවක් එල්ලවීමෙන් සිත් වේදනා ඇති වෙනවා. සහෝදරියකගේ යම් ඌමනාවකට වැඩ කටයුතු රාශියක් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ආදායම් තත්ත්වයේද සතුටුදායකයි. විශේෂයෙන් මව්ගේ ඇගේ උපදිස්ථානුව කටයුතු කිරීම නිසා යම් ප්‍රගතියක් ඇති වෙනවා. ඒ වගේමයි ස්ථානයේ යම් කරදරකාරී බවකුත් පෙන්නුම් කරනවා. ඒ කෙසේ වෙතත් ඒක තාවකාලික එකක්. ඒ කෙසේ වෙතත් ඔබ මේ කාලයට යම් කිසි ස්ථාවරයක වැඩ කරගටු කරන්න ශක්තිය ලැබෙනවා. ඒ නිසා මේ සතිය ඔබට සුවදායක සතියක් බවයි පේන්නේ. ජය අංකය 2, 3, 8 ජයවර්ණය රතු සහ තැඹිලි. සුබ දිනය අඟහරුවාදා සහ සිකුරාදා. රෝග පීඩා වශයෙන් අතපය තුවාල වීම, අතපය වේදනා කැක්කුම් ඇතිවීම, උදර රෝග විශේෂයෙන් උදර රෝග සැක්කම් ආදිය පෙන්වුම් කරනවා. ධනු ලග්නය. ධනු ලග්නය. ධනු ලග්නයේද මේ කාලේ ඔබට විශේෂයෙන්ම කරන කටයුතු වල ප්‍රගතියක් ඇති කරනවා. ආදායම් තත්ත්වයේද හොඳයි. ඒත් ඉතා හෙමින් හෙමින් කටයුතු යෙදෙන්නේ. ඔබට නිතරම චෝදනා එල්ල විය හැකි. නොකළ වැරදි වලට ඔබට චෝදනා එල්ල වෙන්න පුළුවන්. නින්දා අපහාස විඳින්න සිදුවෙන මේ කාලේ ඔබට මංගල යෝජනා ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒවා සාර්ථක වීමක් පෙන්වුම් කරන්නේ නැහැ. සමහර විට ඒවා කල්යෑමක් සිද්ධ වෙනවා. යුග ජීවිතයේද තරමක් අසහනකාරී බවකුත් තියෙනවා. ඒ නිසා ඔබට මේ කාලේ ආගමික වතාවත් වල යෙදීම, බෝධි පූජා තැබීම, දේව පූජා තැබීම ආදී කරන්නේ නම් යහපත් බවයි පෙනී යන්නේ. ජයංගේ 4, 8, 9 ජයවර්ණේ පහ සහ තැඹිලි. සුබ දිනයේ බ්‍රහස්පතින්දා සහ සඳුදා. රෝග පීඩා වශයෙන් විශේෂයෙන්ම
උදර රෝග එහෙම නැත්නම් පෙනාලු වල රෝග ඒ වගේම ලේ වල දෝෂ ආදී පෙන්වුම් කරනවා. මකර ලග්නය මකර ලග්නයේද මේ කාලේ ඔබට සුවදායක සතියක් කියන්න අමාරුයි. මොකද මේ කාලේ ඔබට මානසික සහ කායික දෙකෙන්ම පීඩා ලබන කාලයක් බවයි පෙනෙන්නේ. විශේෂයෙන් ඔබට මේ කාලේ ස්ථාන කරදර ඇතිවීමත් මානසික අසහනකාරී බවකුත් ඇති වෙනවා. මානසික පීඩාකාරී බවකුත් ඇති වෙනවා. කරන කටයුතු අඩාල කරනවා. ඒ වගේමයි වැයපස ඉහළ යනවා. විදේශ ගමනක් විදේශගත වී සිටිනවා නම් ඔබට ඉක්මනින්ම තම භූමියට ලංකා භූමියට එන්න හැකියාව ලැබෙනවා. ඒත් ඒවායේදී කරදර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විවාහ ජීවිතයේදී තරමක් අවුල් සහගත තත්ත්වයකුයි පෙන්වුම් කරන්නේ. ඉවසීමෙන් සංසුන්ව කටයුතු කළ යුතුයි. නැත්නම් ඔබට යම් නින්දා අපහාස වලට ගොදුරු වෙන්න පුළුවන්. ජය අංකේ 4 7 8 ජය වර්ණයේ කොළ සහ නිල්. සුභ දිනයේ බදාදා සහ සෙනසුරාදා. රෝග පීඩා වශයෙන් පපුවේ අමාරු, පපුවේ දැවිල්ල ගතිය, ඇස් රෝග, ඒ වගේම මුත්‍රා අමාරු, මුත්‍රා සීනි ලේවල සීනි මතුවීම ආදිය පෙන්වුම් කරනවා. කුම්භ ලග්නය කුම්භ ලග්නයේට මේ කාලයේ ඔබ සාමාන්‍යයෙන් මේ කාලේ ඔබට ක්‍රියාශීලීව කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් දරුවෙකුගේ යම් යම් හිතුවක්කාර ගතිගුණයක් නිසා ඔවුන් සමග අවවාද අනුශාසනා කිරීමට යාම නිසා තව තවත් වැඩි ඔබට මෙල්ල කරගන්න නැහැ තත්ත්වයකට පත් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් විවාහ ජීවිතයේ තරමක් උණුසුම්කාරී භාවයක් ඇති කරනවා. ආද විවාද ඇති වෙනවා. දෙදෙනා අතර සමගි සමාදානයේද අද ඇති වෙනවා. වැයපස ඉහළ යනවා. ඒ නිසා මේ කාලයේ ඔබට තිරිකිරීමටද හැකියාව අඩු වෙනවා. කෙසේ වෙතත් ආදායම් වල ආර්ථිකමේ වශයෙන් අවඩක් වෙන්නේ නැහැ. ආර්ථික වශයෙන් ශක්තිමත් කරගෙන යාමට හැකියාව ලැබෙනවා. ගංගා ඇලදොල දියේ එහෙම නැහැම ඔබට අසුබයි මේ කාලේ. දියේ ගිලීමක් එහෙම නැත්නම් දියේ විපත්ති ඇතිවීමක් සිද්ධ වෙන නිසා මේ කාලයේ බොහොම ප්‍රවේශමින් විමසිලිමත්ව කටයුතු කිරීම සුබදායකයි. ජය අංකය 5 6 8 ජය වර්ණයේ කොළ සහ නිල්. සුබ දිනය බදාදා සහ සෙනසුරාදා. රෝග පීඩා වශයෙන් ඇස්වල ආබාධ, ඇස්වල දෝෂ ඇතිවීම, අර්ශස් රෝග, ඒ වගේම අත්පා වේදනා කැක්කුම් තුවාල වීම ආදිය පෙන්වුම් කරනවා. මීන ලග්නය මීන ලග්නයේට මේ කාලේ ඔබට බලාපොරොත්තු කරගත හැකි යම් යම් ඉලක්කයන් කරා තමන්ට යන්න පුළුවන්කම ලැබෙනවා. ආදායම් තත්ත්වයේද හොඳයි. විශේෂයෙන්ම ස්ථානීය පැවිදි කරදරයකින් නිදහස් වෙන්න පුළුවන්. විවාහ ජීවිතයේද පැවති ආරවුල් විසඳා ගැනීමට හැකියාව ලැබෙනවා. ප්‍රේම සම්බන්ධයන් සිඳී බිඳී ගියා නම් ඒවා නැවත අලුත් වී ඒවා සාර්ථක භාවයක් ඇති වෙනවා. ඔබේ වචනයට පිටුපෑමට අමාරු ගතියක් අන් අයට සිද්ධ වෙනවා. වචනින් වැඩ ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. අන්න දෙන ලීලාවෙන් වැඩ කටයුතු කිරීම නිසා සමහර අයගේ සිත් වේදන ඇති විය හැකි. ඒ වගේම අධ්‍යාපනයේ ලැබෙන දූ දරුවන්ට මේ කාලේ ඉතාමත් හොඳ කාලයක්. එහෙත් අධ්‍යාපනයේ ලබන්න මේ කාලේ පාසල් වසා තිබෙන නිසා මේ කාලේ අධ්‍යාපනයේ ලබන්න බුද්ධිමේ වශයෙන් ඉතාමත්ම හොඳ කාලයක්. මතක ශක්තිය ඇති කර ගැනීමටද හොඳ කාලයක්. ඒ නිසා මේ සතිය ඔබට හොඳයි. ආර්ථිකමේ වශයෙන් ශක්තිමත් භාවයක් ඇතිවලා දෙනවා. ජය අංකය 4 7 9. ජය වර්ණයේ කහ සහ තැඹිලි.
සුභ දිනේ බ්‍රහස්පතින්දා සහ ඉරිදා රෝග පීඩා වශයෙන් උගුරේ විස සහිත ගෙඩි ඇතිවීම, සෙන් ගෙඩි ඇතිවීම, ලේවල එහෙම නැත්නම් සෙමවල විස බීජ ඇතිවීම, ඒ වගේම අත්පා වේදනා කැක්කුම් ඇතිවීම ආදිය පින්නම් කරනවා. වීඩියෝ නරඹා ඔබ කැමති නම් ලයික් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා subscribe කර අප වීඩියෝ දාපු සැනින් දැනගැනීමට ඒ සමග ඇති සීනුවද click කර